රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් 2022 පිට ශ්‍රී ලංකා කණ්ඩායමට අනුශූරතාවයක් හිමි කර දෙමින් මෙවර තරගාවලිය අවසන් වනවා. ඒ පිට ශූරතාවේ ඉන්දියාවට හිමි කර දෙමින් කෙසේ වෙතත් මෙම තරගයත් ආරම්භයේ පටන්ම අවසානයේ දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායමට වාසි සහගත එකක් බවට පත් වුණේ විශේෂයෙන්ම පන්දු රැකීමේදී මෙම තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණ නැතම් ශතකයක් ලබා ගත්ත නම නෝජා දවා ගැනීමට අවස්ථා දෙක තුනක්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලැබුණත් ඒ අවස්ථා ලබා ගැනීමට නොහැකි වුණා විශේෂයෙන්ම ක්‍රීඩාංගණයේ තිබූ තත්ත්වය විස්තර විචාරකයන් පවසන විදිහට පින්න අධික ස්වභාවයක් තමයි තිබිලා තියෙන්නේ ඉතින් ඒ සමග පන්දුව ලිස්සනවා ඒ වගේ දේවල් එක ශ්‍රී ලංකා කණ්ඩායමට එය ඒ තරම් වාසි සහගත වූයේ නැහැ නමුත් ඉන්දියානු කණ්ඩායම පන්දු වැයීමේදී ඔවුන්ගේ පැත්තට වාසිය හරවගෙන තරගයේ ජයග්‍රහණය කර ගැනීමට හැකියාව ලැබෙනවා කෙසේ වෙතත් නමන් ඕජා ලකුණු 108ක් පන්දු 76කදී ලබා ගන්නවා ලකුණු 36ක් විනය කුමා මේ ඕජා සහ විනය කුමා තමයි ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තරගයේ එපිටට ගන්නේ කඩලු දෙකක් දැවි ගොස් තිබියදී ලකුණු 19කට කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමේදී මුල් පෙළ සහ මැද පෙළ ඊතරම් සාර්ථක වන්නේ ඉෂාන් ජයරත්න සහ මහෙල උඩවත්ත ඒ වගේම ජීවන් මෙන්ඩිස් අසේල ගුණරත්න කියන ක්‍රීඩකයන් හතර දෙනා තමයි කැපී පෙනෙන ලෙස ක්‍රීඩා කරේ එයිනුත් ඉෂාන් ජයරත්න පන්දු 22කදී ලකුණු 51ක් 6 පාරවල් 4යි 4 පාරවල් 4යි වේග 231යි තනි සටනක් ඉෂාන් ජයරත්න ලබා දුන්නේ ඔහු පන්දු යැවීමෙනුත් හොඳින් දක්ෂතා දැක්වුවා කඩුල එකක් ලකුණු 44කට තරමක් ලකුණු ලබා ගන්න නම් වැඩි නමුත් ඔහු හොඳින් ක්‍රීඩා කරා මේ තරගය සිදත් ඉශාන් ජයරත්න අවසානය වන තෙක් සිටියා නම් ශ්‍රී ලංකා කණ්ඩායම සමහරක් විට මීට වඩා ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට ඉඩ තිබුණා නැත්නම් ලංකරන්නට තිබුණා ඉශාන් ජයරත්නගේ කඩුල තමයි තීරණාත්මක කඩුල බවට පත් උනේ කෙසේවෙතත් ඉන්දියාව පිට ශූරයන් බවට පත්වද්දී ශ්‍රී ලංකාව පිට අනුශූරයන් බවට පත්වනවා අප පරාජයට පත්වීම සම්බන්ධයෙන් කතා නොකර දිගටම තරඟ ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා කණ්ඩායම මේ හත්වන තරගය තරඟ 7න් තරඟ 5ක්ම ජයග්‍රහණය කර තිබෙනවා එක් තරඟයක් පමණයි පරාජයට පත් උනේ ඒ වගේම එක් තරඟයක් තීරණයකින් තොරවයි අවසන් වුනේ ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සම්පූර්ණ තරඟ සංඛ්‍යාව එකතු කරලා ගත්තාම ඊටම සාර්ථක තරඟාවලියක් අවසන් මහා තරඟයේ අවසනාවන්ත ලෙස පරාජයට පත් උනත් පන්දු රැකීමේදී යම් අඩුපාඩු තිබුණා ඇත වශයෙන්ම මේ අඩුපාඩුත් එක්ක තමයි ලකුණු 195ක් වගේ දැවැන්ත ලකුණු ප්‍රමාණයකට ඉන්දියාවේ යන්නේ නැතම් ලකුණු 170ක් ලකුණු 160කට නතර කරගත්තා නම් ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්නටත් ඉඩ තිබ්බා. ඉතින් ශ්‍රී ලංකාවේ දවස නොවේයි. ඒ සම්බන්ධයෙන් වැඩි දුරට වැළපී පළක් වන්නේ නැහැ. කෙසේ වෙතත් මේ තරඟාවලිය තුළ එක් තරඟයක් පමණයි පරාජයට පත්වන්නේ ඒ අවසාන මහා තරඟය. කොහොම වුණත් තම ස්වාර්ථක තරඟාවලියක් විදිහට නම් කරන්නට පුළුවන් ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායමට. ඒ වගේම මේ ලෙජන්ඩ් වරුන්ට ෆයිනල් පරාජය වීම අවසාන මහා තරඟ පරාජය වීම ඊතරම් අමුත්තක් නොවේ. මේ සිටින කණ්ඩායම විශේෂම සනත් ජයසූරිය, ටීම් දිෂාන්, උපුල් තරංග වගේ ක්‍රීඩකයන් ඕනෑ තරම් ICC තරඟාවලිවල අවසාන මහා තරඟ පරාජය වෙච්ච ලෙජන්ඩ්වරු. ඉතින් ඔවුන්ට මේ පරාජයේ තරම් දැනෙන එකක් නැහැ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කෙසේ වෙතත් ක්‍රීඩා ලෝලින් විදිහට අපටත් යම් හිතේ කනගාටුවක් තිබුණත් මෙයයි ක්‍රීඩාව පරාජය භාරගත යුතුයි. කොහොම වුණත් අවසාන මහා තරඟයට පැමිණ කණ්ඩායම් මටකින් එහි අනුශූරයන් වීම සම්බන්ධයෙන් අපි ධනාත්මකව සිතන්නට ඕනේ. ඒ අනුව මෙම තරඟාවලිය පුරාවටම ඉන්දියාවට අවශ්‍ය ලෙස නීති රීති වෙනස් කරමින් යම් යම් අවස්ථාවල ඔවුන්ට වාසි සහගත ලෙස තමයි මේ තරඟේ ක්‍රියාත්මක වුණේ. එවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරතාවයවත් දිනා ගැනීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් අපි ඉතාම සතුටු වෙන්න ඕනේ. ඒ වගේම මේ ලෙජන්ඩ්වරුන්ට අපි සුබ පතන්නට ඕනි. සනත් ජයසූරිය වැනි ක්‍රීඩකයන් වයස 53ක් වුණත් තවමත් ඒ ආකාරයෙන්ම ක්‍රීඩා කරනවා. ඉතින් ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයේ තරම් සාර්ථක එකක් වන්නට බෑ. විශේෂයෙන්ම තව කාරණයක් අපට මෙහිදී හඳුනා ගන්නට පුළුවන්. දිල්ෂාන් පැවසුවා කාල වේලාව මදි
අවසන් පූර්ව තරගයේ සිට අවසන් තරගයට එනකොට විවේකයක් නැහැ නමුත් ක්‍රීඩා කිරීමට සිද්ධ වෙනවා කියන කාරණේ ඉතින් පන්දු රැකීමේදී මේ බලපාන්නට ඇති කියලා අපිට හිතන්නට පුළුවන් මොකද පිටපිට පැය 24ක්වත් නැතුව තරඟ ක්‍රීඩා කිරීමට මේ වයිසින් එහා ගිය ක්‍රීඩකයන්ට ඒතරම් හැකියාවක් නැහැ ඒ නිසා වන්නට පුළුවන් පන්දු රැකීමේදී අඩුපාඩු සිද්ධ වුණේ ශ්‍රී ලංකාවට කෙසේ වෙතත් ඉන්දියාව ඔවුන්ට අවශ්‍ය පරිදි සියලුම දේ සිදු කරගන්න නිසා ඔවුන් කොහොම හරි ඔවුන්ගේ ජයග්‍රහණය වුන් ලබා ගත්තා ඔවුන් සැලසුම් කළ පරිදි ඔවුන් ශූරතාවයේ ජයග්‍රහණය කළා ශ්‍රී ලංකාවේ සිටින මේ කළමනාකරුවා ඊළඟ පාර මේ දැවැන්තයන්ව අරගෙන ඉන්දියාවට යනවද කියලා නැවත කල්පනා කරන්නට වේවි කොහොම වුණත් මේ අවසානයේදී අපට පැවසීමට තිබෙන්නේ එයයි මොකද මේ තරම් විනිවිද භාවයකින් යුතු තරඟාවලියක් නොවේ අවසන් පූර්ව තරගයත් ඒ ආකාරයමයි ශ්‍රී ලංකාවට කිසිදු විවේකයක් නැතුවයි මේ අවසාන මහා තරගයේ ක්‍රීඩා කරන්නේ ඉන්දියාවට ඒ විවේකයේ තිබ්බා දින දෙකක් අවසන් පූර්ව තරඟ ක්‍රීඩා කරා එවැනි වාසි සහගත විදිහට තමයි ඔවුන් මේ තරඟාවලිය ක්‍රීඩා කළේ ඉතින් ඉන්දියාවට ආතල් දෙන්න ලෝකයේ සිටින අනිත් ලෙජන්ඩ්ලා යන්න ඕනිද කියන කාරණේ තමයි ශ්‍රී ලංකාවේ කළමනාකරුවාගෙන් අහන්නට තිබෙන්නේ මේ ලෙජන්ඩ් තරඟාවලියට එක්කගෙන යන කෙසේ වෙතත් මේ තරඟාවලිය අවසන් විශේෂම නුවන් කුලසේකර කඩු 13ක් ලබාගෙන තිබෙනවා මේ තරඟාවලිය තුළ ඒ වගේම ටීම් දිල්ෂාන් මුණවීර ඉහළම ලකුණු ලාභීන් අතර සිටිනවා ඒ වගේම ඉෂාන් ජයරත්න හොඳ දක්ෂතා දැක්වුවා ඉතින් ශ්‍රී ලංකා බහුතර ක්‍රීඩකයන් සංඛ්‍යාවක් ඉතාමත් හොඳින් දක්ෂතා දක්වපු තරඟාවලියක් ඒ ධනාත්මක දේවල් අප මතකයේ තබාගෙන අමිහිරි සහ ඍණාත්මක දේවල් බැහැර කරමින් සාර්ථක ලෙජන් තරඟාවලියක් ශ්‍රී ලංකාවට අනුශූරතාවය ලබා දෙමින් අවසන් වූවායයි සිතමින් අපි තවත් ලෙජන් තරඟ වාරයකට මෙසේ සමුදෙමු channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න